නියමිත ප්‍රශ්නය වන්නේ මේ සියලු දෙනාම අත්අඩංගුවටගෙන හමාර මේ පාස්කු බෝම්බ ප්‍රහාරයේ මහමොලකරු කියන්නේ අබුහිත් කියන පුද්ගලයා වෙන කවුරුවත් නෙමේ. අපිට ඒ ප්‍රශ්නය සැකහැර දැනගැනීමට නම් මම ඔබට තවත් දෙයක් මේ ප්‍රථම වතාවට කියන්නම්. මෙතෙක් කෙලිදරව් නොවුණු කරුණු කාරණා ටිකක් කෙලිදරව් කරන්න සූදානම් වෙලා ඉන්නේ. අපි ඔබයි මායි අපි කරානේ අර සොනික් සොනික් කියන්නේ තාම ඩොකියුමන්ට් වශයෙන් ඉදිරිපත් කරන්න කවුරුවත්. මේ කතන්දරේ මම හිතන්නේ මෙතෙක් කිසිම මාධ්‍යක ගිහිල්ලා ඉන්දියාවේ ඉන්න ඒ කණ්ඩායමේ පුද්ගලෙක් ඉන්නවලු මෙන්න මෙතන තමයි මේ කියන බෝම්බ සියල්ල සකස් කරලා තියෙන්නේ. ඔබට දැන් මම මේ ඡායාරූපකුත් මේ අවස්ථාවේ පෙන්වන්නම්. ඔබට තමයි මේක පළවෙනිම පෙන්වන්නෙත්. මෙන්න මේ ඡායාරූපේ හොඳට බලන්න. දිවි බේරාගෙන තින්නේ කවුද? එතකොට තුන් දෙනෙක් දිවි බේරාගෙන තිනවා. ඒ තුන් දෙනා තමයි පැහැදිලිවම ඔවුන්ගේ DNA පරීක්ෂණ වලින් අනාවරණය වුණා. ඔවුත් වෙනවා සාක්ෂි දෙන්න. ඇයි මේ පුජ්‍යලයාවත් අඩංගුවට ගන්න බැරුව? ඇත්තටම ඔහුගෙනවත් පොඩි සහරාන් නෙමේ, පොඩි සහරාන් කියලා පරීක්ෂණ වාර්තාවල නැහැ එහෙම කියලා ඔහුගෙනම දිනේ. පුජ්‍යලයා තමයි. මෙතන ඉඳලා තින අයගෙන් තමයි මැරිලා තින්නේ. අයිබුවන් ශ්‍රී ලංකාවේ මහත්මයා. අයිබුවන් පාස්කු ප්‍රහාරයේ අවුරුදු 4ක් නිම වෙලා තියෙනවා. නමුත් තාම මේ ඒ සම්බන්ධයෙන් මිනිසුන්ගේ තියෙන හදවත්වල තියෙන ප්‍රශ්නවල නිමාවක් වෙලා නැහැ. මාත් එක්ක ඉන්න අපේ චැනල් එකත් එක්ක ඉන්න කීප දෙනෙකුටම තියෙන ප්‍රශ්නයක් තමයි පාස්කු ප්‍රහාරය සහරන් කරා. නමුත් ඒකට ඊට අවකාශව ඒකත් එක්ක සම්බන්ධ වෙලා හිටපු සියලුම දෙනා දැන් පොලිස් අත්අඩංගුවේද නැත්නම් ඔවුන් නිදහස් කරලද නැත්නම් එතනින් එහාට මොකද මේ ප්‍රොසෙස් එක කියන එක තාම කවුරුවත් දන්නේ නැහැ. ඒක නිසා අපි එතනින් පොඩි ආරම්භයක් ගමු. බොහොම ස්තුතියි අත්‍තරම ඔබතුමාට. ඇත්තටම පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට වසර 4ක පමණ කාලයක් ගත වෙලා තිබෙනවා. බොහෝ දෙනාගේ ප්‍රශ්න කිරීමට ලක්වන එක් කරුණක් තමයි මේකට සම්බන්ධ සියලු දෙනා දැන් අත්අඩංගුවටගෙන ඉවරද කියන එක අපි කාගේ ඇතුළත් ප්‍රශ්නයක් තිබෙනවා. නමුත් අපගේ දැනීමේ අවබෝධය සහ තිබෙන කරුණු කාරණාවලට අනුව සියලු දෙනාම අත්අඩංගුවටගෙන කියන කරුණ නිශ්චිත වශයෙන් ප්‍රකාශ කරන්නට අපහසුයි. මොකද මේකට සම්බන්ධ මේ වන විට අත්අඩංගුවටගෙන ඇති ප්‍රමාණය සහ පිරිස් අතර ඍජුව හෝ වක්‍රව යම් යම් සම්බන්ධකම් පවත්වපු විශාල පිරිසක් අත්අඩංගුවටගෙන තිබෙනවා. හැබැයි ඒ අත්අඩංගුවට ගැනීම විශාල වශයෙන් සිද්ධ වෙලා තියෙන්නේ යහපාලන ආණ්ඩුව තුල තමයි. මොකද ඒ වෙලාවේ රහස් පොලිසිය භාර නියෝජ්‍ය පොලිස් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළ රවි සෙනවිරත්න, ඒ වගේම අධ්‍යක්ෂවරයෙන් වශයෙන් කටයුතු කර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ඇතුළු නිලධාරීන් විසින් කරන ලද පරීක්ෂණවලදී තමයි අති බහුතරයකටත් වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. හැබැයි ඔවුන්ගේ පරිපාලන ව්‍යුහයෙන් බැහැර වූවාට පසු, එහෙමත් නැත්නම් යහපාන ආණ්ඩුව බලයෙන් ගිලිහි රාජපක්ෂ ආණ්ඩුව ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වූ පසුව නිශ්චිත වශයෙන් අත්අඩංගුවටගත් පුජ්‍යලයන් පිළිබඳ වර්පත් ප්‍රශ්නයක් මතු වෙනවා. මොකද ඔබට මතක ඇති රිසාඩ් බදුද්දීන්ගේ සහෝදරයා අර හිසා ඉස්බුල්ලාව අත්අඩංගුවට ගත්තා. ඒ ඔහු මහමොලකරුවා කියලා තමයි මේකට එකවරක් අත්අඩංගුවට ගත්තේ. නමුත් පසුව ඔහුව නිදහස් කිරීමට සිද්ධ වුණා. ඉතින් එහෙම බලනකොට මේ යහපාලන ආණ්ඩුවෙන් බාහිරව රාජපක්ෂ ආණ්ඩුවත් මේ වන විට අත්අඩංගුවටගත් බොහෝ දෙනෙක් නිදහස් කරලා තියෙනවා. ඒකට එක හේතුවක් තමයි ඔහුන් ඍජුව හෝ වක්‍රව පාස්කු බෝම්බ ප්‍රහාරයට සම්බන්ධයි කියලා නිශ්චිත වශයෙන් හෙළිදරව් කර ගැනීමට බැරි වෙලා තියෙනවා. ඒක අනිත් පැත්තෙන් තමයි මේ රාජපක්ෂ ආණ්ඩුව තුල දේශපාලන වාසි ගැනීම සඳහා තමයි අත්තරම. නමුත් ශානි අබේසේකරලා සහ රවි සෙනවිරත්නලා අත්තරංගුවට ගත් පිරිස මේකට ඍජුව හෝ වක්‍රව බොහෝ විට සම්බන්ධ පිරිස තමයි අත්තරංගුවට ගත්තේ. මේ මගේ අතේ තියෙන සම්පූර්ණ මේ අත්තරංගුවට ගත් ලේඛනය තියෙනවා. ඒගොල්ලන් මේ නල් ටික තියෙන සම්පූර්ණම මේ නන් වලින් ඉතාමත් පැහැදිලිව පෙන්වුම් කෙරෙනවා. ශානි අබේසේකරලා ඉතාමත් විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන තිනවා. දැන් මගේ අතේ තියෙන මේ ලේඛනයට අනුව ඒ කාල පරිච්ඡේදය තුල අත්අඩංගුවට ගත් සම්පූර්ණ ප්‍රමාණය 95ක්. මේ ලේඛනයට අනුව 95 අරන් තියෙනවා. මේගොල්ලන්ගේ සියලුම නම් තියෙනවා, ඒ වගේම නඩු අංක තියෙනවා, උසාවියේ සියලු දිසිවල මේකේ සඳහන් වෙලා තිබෙනවා. ඒ වගේම තමයි දැන් අපේගේ නියමිත ප්‍රශ්නය වන්නේ
මේ සියලු දෙනාම අත්අඩංගු කොටගෙන හමාරද කියන. දැන් ඔබ කවුරුත් දන්නවා දැන් මේ ප්‍රහාරයේ මහ මොලකරුවෙක් කියලා කෙනෙක් හඳුන්වනවානේ. දැන් මෙන්න මේ පුජ්‍යලයාව අත්අඩංගු කොටගෙන තිබෙනවාද? දැන් අපි දැක්ක පහුගිය කාලේ මහජන ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සරත් වීරසේකර මහත්මයා පාර්ලිමේන්තුවේ ඉන් පිටත සමහර බොහෝ අවස්ථාවල ප්‍රකාශ කරා මේ පාස්කු බෝම්බ ප්‍රහාරයේ මහ මොලකරු කියන්නේ නව්ෆර් මවුලානා. නව්ෆර් මවුලානා කියන පුජ්‍යලයා තමයි මේ මහ මොලකරු. ඔහු තමයි සම්පූර්ණ කියලා තියෙනවා. නමුත් අපි පහු කාලේ අපිට ලැබුණු තහා අපේ සමාජය තුළ කියවුණු කරුණු කාරණා තමයි මේ අබුහිත් කියන පුජ්‍යලයේ තමයි මේ මහම්මල කරු කියලා. ඉතින් බොහෝ අය මේකට ප්‍රකාශ කරේ ඒ පුජ්‍යලයා ඉන්නේ ඉන්දියාවේ. ඉන්දියාවෙන් දැන් තමයි මේ මෙහෙව්වේ. එතකොට තව අනිත් පැත්තෙන් කියවුණු කරුණක් තමයි මේ අබුහිත් කියන පුද්ගලයා වෙන කවුරුවත් නෙමේ රාජ්‍ය බුද්ධ්‍යංශයේ සේවය කරන මේජර් ජෙනරාල් සුරේෂ් සැලේ කියලා කිව්වා. प्रकाश राज्य बुद्ध्यांश දැනට ප්‍රධානී වශයෙන් කටයුතු කරන මේජර් ජෙනරාල් වරයා යහපාලන ආණ්ඩුව තුල මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ දෙවන නිලධාරියා වශයෙන් තමයි කටයුතු කරේ. ඉතින් ඒ කටයුතු කරන සිටීමෙන් අතරතුර ඔය පාස්කු බෝම්බ ප්‍රහාරය එල්ල වෙන දින කිහිපයකට පෙර ඔහු ඉන්දියාවට පැමිණලා තිනවා. ඉන්දියාවේ නවදිල්ලි නුවර ඉඳලා ඔහු ප්‍රකාශ ඔහුගේ පැත්තෙන් ඔහු ප්‍රකාශ කරන්නේ එහි මේ යම් කිසි පුහුණු කටයුත්තකට පැමිණියා කියලා. ඉතින් එහෙම තමයි ඔහු ප්‍රකාශ කරන්නේ. ඉතින් අන්නේ පැමිණි අවස්ථාවේ තමයි මේ ප්‍රහාරය එල්ල වුනේ. එතකොට බොහෝ දෙනා සැක පහල කර සිටිනවා. එහෙනම් මේ සුරේෂ් සැලේ එහාට පැමිණීමත් අබුහිත් කියන පුද්ගලයෙක් ඉන්දියාවේ මතුවීමත් තුළ එහෙනම් මේ අබුහිත් කියන්නේ සුරේෂ් සැලේ විය හැකියි කියලා බොහෝ දෙනා අනුමාන කරනවා. ඒක එහෙම විය යුතුයි කියලා. ඉතින් අපිට ඒ ප්‍රශ්නය සැකහැර දැනගැනීමට නම් නිශ්චිත පරීක්ෂණයක් සිදු විය යුතුයි. නමුත් එහෙම දෙයක් සිදු වෙලා නැහැ. මම ඔබට තවත් දෙයක් මේ ප්‍රථම වතාවට කියන්නම්. මේක මේ මගේ අතේ ලේඛන නැහැ. බොරු කියන්නේ මොකටද? මගේ අතේ ලේඛන නැහැ. මට මේ බුද්ධි නිලධාරියෙක් කියපු දෙයක් අද මම ඔබට ප්‍රකාශ කරනනම් මේ කතන්දරේ මම හිතන්නේ මෙතෙක් කිසිම මාධ්‍යයක ගිහිල්ලා නැහැ. ඔබට තමයි මම මේ ප්‍රථම වතාවට කියන්නේ. දැන් මම පහුගිය දින කිහිපය තුලම මේ අර අපි ඔබයි මායි අපි කරානේ අර සොනික් සොනික් කියන්නේ එස්.අයි. බණ්ඩාර නෙමෙයි මේනක මදුසංක පෙරේරා කියලා කිව්වනේ. දැන් ඒ කිව්වට පස්සේ ඊටහා කවුරුවක් කතා කරේ නැහැ. දැන් ඒක නැතේ කියන කවුරුවක් ගියේ නැහැ නේ ඇත්තටම. තාම ඩොකියුමන්ට් වශයෙන් ඉදිරිපත් කරන්නේ නැහැ කවුරුවත්. කිසිම තැනක ඉදිරිපත් කරේ නැහැ. නමුත් දැන් කවට හරි කියන්න පුළුවන් මා මේ දේ ප්‍රකාශ කරාට පස්සේ එහෙමනම් ඔබ ඕකට ඩොකියුමන්ට් පෙන්වන්න කියලා. මට එහෙම පෙන්වන්න බෑ මේ අවස්ථාව. මොකද මට ඒක ශක්තිය නිවැරදි වශයෙන්. නමුත් මා මේ මට කියපු දෙයක් මම කියන්න. මේ මට මේක කිව්වේ සාමාන්‍ය බුද්ධි නිලධාරියෙක් නෙමෙයි, ඉතාමත් වගකිය යුතු බුද්ධි නිලධාරියෙක්. මොකද ඔය අබුහිත් කියන පුද්ගලයා සම්බන්ධයෙන් ප්‍රශ්නේ මතු වුණාට පස්සේ රාජ්‍ය බුද්ධි අංශය මේ කරුණ පිළිබඳව ඇමරිකාවේ CIA සංවිධානයේ යම් විමසීමක් කළා. ඒ වාචික විමසීමක් කරලා තියෙන්නේ මේ කියලා තියෙනවා. මේ ඇමරිකා ඉන්දියාවෙන් මේ අබුහිත් කියන පුද්ගලයෙක් මතුවලා තියෙනවා මේ සිද්ධිය පිළිබඳව. ඔහු පිළිබඳව අපිට යම් කිසි දැනුම් දීමක් කරන හෝ සොයා ගැනීම සඳහා කියලා. එතකොට CIA සංවිධානය ඊට පසු අවස්ථාවක යම් දැනුම් දීමක් කරලා තියෙනවා ඉන්දියාවේ අබුහිත් කියන පුද්ගලයා කවුද කියන එක යම් කිසි මට්ටමක. ඒකට ඒක තමයි මෙන්න මේ ආකාරයට ඒක දක්වලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් ඔබ දන්නවා දැන් අපේ රටේ අර මේ දැන් මේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වුණා අර මේ සහරාන් මේ සහරාන්ගෙත් එක්ක සම්බන්ධකම් පැවතුවා පිල්ලියන් කණ්ඩායම. හරි, ඔබට මතක ඇති අර මඩ කලපු බන්ධනාගාරයේ සිටලා මේක මෙහෙව්වා යම් කිසි දායකත්වයක් සැපුවා කියලා පිල්ලියන්ගෙට තියෙනවා. දැන් අන්නෙවෙනි කණ්ඩායමක් ඉන්දියාවේ සිටිනවලු. රයිට්, ඒගොල්ලෝ ඍජුවද කියලා වක්‍රවද කියලා මට නිශ්චිත වශයෙන් ප්‍රකාශ කරන්න අපහසුයි. නමුත් ඔහු ඉන්දියාවේ ඇතැම් බුද්ධියන්සත් එක්ක සබන්තා පවත්වන කණ්ඩායමක්. දැන් අපේ ලංකාවෙත් ඉන්නනේ ඔය හමුදාව සහ පොලිසිය සමග සම්බන්ධකම් අතුරු හමුදා කියලා තියෙනවනේ එකක්. දැන් අතුරු කණ්ඩායම ඉන්නවා. දැන් අන්නේ වගේ කණ්ඩායමක් ඉන්නවලු ඉන්දියාවේ. දැන් ඊ අර ඉන්දියාවේ ඉන්න ඒ කණ්ඩායමේ පුද්ගලෙක් ඉන්නවලු ඔය අබුහිත් කියන නම. මොකද පළේම රාජ්‍ය බුද්ධ්‍යංශ එම නිලධාරියා මට ප්‍රකාශ කරා මේ
අබුහි කියන පුද්ගලයෝ 4 දෙනෙක් පිළිබඳ මුල් දැනුම් දීම කළා තියෙනවා රාජ්‍ය උද්‍යාංශයට. ඊට පස්සේ ඒ 4 දෙනා සම්බන්ධයෙන් තවදුරටත් යම් කිසි විමර්ශනයක් යෙදෙනකොට ඒකින් එක්කෙනෙක් සම්බන්ධයෙන් යම් කිසි නිශ්චය නිගමනයකට හම්බ වුණාලු ඒ පුද්ගලයා තමයි ඔය මං කියන අර අතුරු හමුදාවේ අතුරු බුද්ධ්‍යංශයක් වහා හමුදාවේ ඒ ඉන්දියාවේ අතුරු කණ්ඩායමක පුද්ගලෙක් ඉන්නවලු අබුහි කියලා. අන්න ඒ පුද්ගලයා හරහා තමයි ඔය සිම් කාඩ් කතන්දරය එලිකෙන අර මේ මාතලේ අර පොඩිසාරාන් කියන කතන්දරයක් ආවනේ අප්ලෝඩ් කරා කියලා ඉන්දියාවේ. ඔහු ඇත්තටම ඔහුගෙනවත් පොඩිසාරාන් නෙමෙයි පොඩිසාරාන් කියලා පරීක්ෂණ වාර්තාවල නෑ එහෙම. ඉන්නේ අබු හුදයියා කියලා ඔහුගෙනම දිනේ. පස්රු කොමට් ඒවත් අබු හුදයියා කියලා. හරි. ඉතින් අන්නේ අබු හුදයියා කියන පුජ්‍යලේ අර ඉන්දියාවට කතා කරාට පස්සේ අප්ලෝඩ් කරේ එහෙන් කියලා කියන්නේ. එතකොට ඒකේ ඉන්නේ ප්‍රධාන පුජ්‍යලේ අබු හිට් කියලා කියනවනේ. එතකොට ඔන්න ඔය අබු හිට් කියන පුජ්‍යලයා අර කියන අතුරු හමුදාවේ කණ්ඩායමක් සමග පවත්වන ඒ අබු හිට් නමින් තමයි ඔය සිම් කාඩ් එක අරගෙන ඔය අප්ලෝඩ් එක කරා කියලා කියන්නේ. ඉතින් බොහෝ දින දුරට සැක කරනවා මේ අබුහිත් කියන පුද්ගලයා එක්ක එහෙ කණ්ඩායමක කවුරු හරි පුද්ගලෙක් නැත්නම් ඔබත් අර මගෙන් අහපු ප්‍රශ්නෙට සහ මේ වුණට සමාජයේ කතිකාවත නැගිලා තියෙන කරුණු කාරණාවට අනුව එතකොට ওই අබුහිත් කියන පුද්ගලයාගේ නමින් ගත්ත සිම් කාඩ් එක පාවිච්චි කරේ එහෙම නැත්නම් ඔය අබුහිත් කියන නම ව්‍යාජ නමකින් හෝ පෙනී සිටියේ අර කියන සුරේෂ් සැලේද කියන ප්‍රශ්නයක් තියෙනක ප්‍රශ්නයක් හරි ඒක නිශ්චිත වශයෙන් අපිට ප්‍රකාශ කරන්න බෑ එහෙම ප්‍රශ්නයක් තිබෙනවා ඉතින් ඉතින් ඒ ප්‍රශ්නේ निराකරණය කරගන්න ඕනේ අර මං කියන ආකාරයට සර්ව සාධාරණ නිශ්චිත පරීක්ෂණයක් තුනි ඉතින් ඒක නිසා එවැනි කරුණකුත් තියෙනවා ඉතින් ඒ මම දැන් ඔබට තවත් දෙයක් කියන දැන් මේ වන විට දැන් රනිල් වික්‍රමසිංහ මහත්මයාත් පහුගිය කාලේ ප්‍රකාශ කරානේ පාර්ලිමේන්තුවේ පිටතත් ප්‍රකාශ කරා දැන් මේක තවත් කොමිටුවක් දානවා කියලා පාර්ලිමේන්තුවේ මේ පිළිබඳ සොයන්න කියලා මේ දෙකල් කොමිටුත් දාලා දෙනවා මම කියන්නේ එක පැත්තකින් ඒකත් හොඳයි දැන් මං කියන්නේ මොකද හොඳයි කියන්නේ හේතුව දැන් ඒක සම්පූර්ණ නරකයි කියන්නේ ඒකත් හොඳයි කමක් නැහැ ඒකත් තීච්ඡාවක දැන් ඒකිනුත් එතකොට මොනව හරි එක එක්කෙනා ඇහිලා මොනව හරි කරුණු ටිකක් කියයිනේ හැබැයි ඔව් මට මේ වන විට ලැබිලා තියෙන තොරතුරු වලට අනුව එම කොමිටුවට පැමිණිලා එක් පුජ්‍යලෙක් හෝ දෙන්නෙක් හෝ තුන්දෙනෙක් බොහෝ දුරට තුන්දෙනෙක් මෙතෙක් කෙලිදරව් නොවුණු කරුණු කාරණා ටිකක් කෙලිදරව් කරන්න සූදානම් වෙලා ඉන්නේ මොකද ඔය පාස්කු බෝම්බ ප්‍රහාරයේ එල්ලවීමට පෙර රාජ්‍ය බුද්ධ්‍යංශයේ මගින් එවකට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට පිටු 6ක වාර්තාවක් දීලා තියෙනවා පිටු 6ක වාර්තාවක් දීලා තියෙනවා හරි ඒ වාර්තාව දීලා තියෙන්නේ කොහොමද දන්නවද ඔබ අපි කවුරුත් දන්නවනේ පාස්කු බෝම්බ ප්‍රහාරයට පෙර අර මාවනැල්ලේ බුදුපිල්ම වලට ප්‍රහාරයක් එල්ල කරානේ 2018 12 වෙනි මාසේ 25 වෙනිදා මේ රාත්‍රියේ අන්නේ සිදුවීමෙන් පස්සේ රාජ්‍ය බුද්ධ්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයේ දරු නිලන්ත ජයවර්ධන එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට පිටු 6ක වාර්තාවක් දීලා තිබෙනවා. අන්නේ වාර්තා ඒ වාර්තාව මේ වනකොට මම ප්‍රසිද්ධ කරන්නේ නැහැ. ඒක මගේ සතුව තිබෙනවා. නමුත් ඒකේ තිබෙන වැඩිදුර කරුණු ප්‍රකාශ කරන්න මම යන්නේ නැහැ. ඒක ඉදිරියේදී ඔබට මම පෙන්නන්නම් ඔබගේ මේකේම. අන්නේ වාර්තාව ජනාධිපති දිනුට දීපු ඒ වාර්තාවේ බොහෝ කරුණු කාරණා අඩංගු වෙනවා. මම හිතන හැටියට ඔය කියන කමිටුවටත් ඒ වාර්තාව එනවා කමිටුව පත් කළා යම් කිසි සාක්ෂි විමසීමක් කළොත්. ඒ විතරක් නෙමේ ඔය කමිටුවට ඔය අපි පහුගිය දවස්වල ප්‍රකාශ කරානේ සුරේ මේ සුනික් සුනික් කියන පුද්ගල මේනක මදුසංක පෙරේරා ඔහුත් එනවා සාක්ෂි දෙන්න. හා හා හරි ඔහුත් එනවා සාක්ෂි දෙන්න. එතකොට ඔය SI බණ්ඩාර කියලා නමක් කියවුණානේ. හා හා ඔහුත් එනවා සාක්ෂි දෙන්න. හා හා හරි එතකොට SI බණ්ඩාර කියන්නේ රාජ්‍ය බුද්ධ්‍යංශයේ සේවය කරන රංජන් සෙනරත් බණ්ඩාර. ඔහු තමයි රාජ්‍ය බුද්ධ්‍යංශයේ Q-Desk එක බාරව ඉන්න ස්ථානාධිපති. ඔහු IP කෙනෙක්. ඔහුත් එනවා මේ කොමිටුවේ සාක්ෂි දෙන්න බොහෝ දුරට එන්න ඉඩ තියෙනවා. එවැනි ස්වභාවයක් තමයි මේ වන විට ඉස්මතු වෙලා තිබෙන්නේ. ඉතින් ඔහුනුත් ආවට පස්සේ මේ සිද්ධිය පිළිබඳව තවත් බොහෝ කරුණු කාරණා අපිට නිශ්චිත වශයෙන් හෙළිදරව් කර ගැනීමට හැකියාව ලැබේ. ඒ විතරක් නෙමෙයි ඔබට දැන් මම මේ ඡායාරූපකුත් මේ අවස්ථාවේ පෙන්වන්නම් ඔබට තමයි මේක පළවෙනිම පෙන්වන්නෙත් මෙන්න මේ ඡායාරූප හොඳට බලන්න මෙන්න මේ ඉන්නේ ඔය SI බණ්ඩාර කියන සොනික් සොනික් කියලා ඔය මුලින් කියපු පුජ්‍යලයා තමයි හා මෙන්න මේ පුජ්‍යලයා තමයි ඔන්න හොඳට බලාගන්න හරි මෙන්න මේ පුජ්‍යලයා තමයි ඉතින් එයා තමයි ඔය ඉස්සලා සොනික් සොනික් කියලා ඔය කියපු පුජ්‍යලයා ඉතින්
සමහර විට ඉතින් මේ පුජ්‍යලොත් මේගොල්ලොත් ඇහිලා කතන්දරේ කියයි. මොකද මෙතන තිබෙනවා හොඳ කතන්දරයක්. ඇත්තට මම ඒකයි කිව්වේ අර කමිටුව දැම්ම එක හොඳයි කියලා කිව්වේ මොකද දන්නවද? දැන් එතකොට අපිට මෙතෙක් කල්ද හෙළිදරව් නොවුණු මේ විශේෂයෙන් මෙහිදී ප්‍රකාශ දක්වන දැන් පහුගිය කාලේ යහපාලන ආණ්ඩුව සහ මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ අතර දේශපාලන ගැටුමක් තිබුණා. ඒ වගේම ඒ අතරතුර තමයි ගෝඨාභය රාජපක්ෂ පත්වීම තුළ එතන ප්‍රශ්න ගදන. දැන් මේ දේශපාලන අස්ථාවරත්වයක් සමාජය තුළ රට තුළ තිබුණා. මේ නිසා ආරක්ෂක අංශ වලට බුද්ධි අංශ වලට කොයි පැත්තේ ඉඳන් වැඩ කළ යුතුද කියන බරපතල ගැටලුවක් උතන ඔබ හිටියත් මට හිටියත් එවැනි ප්‍රශ්නයක් මතුවෙනවා. ඇත්තට මොකද කාට විරුද්ධ ඔත්තු දෙන්නද නැත්නම් කාට විරුද්ධව ඇත්ත කියන්නද කියලා. මොකද කඳවුරු දෙකක් තුනක් වගේ ගොඩනගලා තියෙනවා. ඉතින් ඒ තත්ත්ව තුළ ඇතැම් පිරිස් ඇතැම් බුද්ධි නිලධාරීන් ඇතැම් ආරක්ෂක අංශ නිලධාරීන් ඔය කියන සමහර දේශපාලන කමිටු වලට එහෙම නැත්නම් ඔය කියන කොමිෂන් වලට ඇහිලා සමහර සාක්ෂි දුන්නේ නැහැ. මොකද බයින්ද ප්‍රශ්නින්ද. ඉතින් ඒකින්ද තමයි අර මං පෙර ප්‍රකාශ කරගත්තේ ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලන්නේ ඒකනේ කවුරුත් ඉල්ලන්නේ. එතකොට ඒගොල්ලෝ ගිහිල්ලා කැමති බොම්බ නිර්වචන දෙන්න තොරතුරුද. ඉතින් මෙන්න මේ කමිටුවටත් බොහෝ අය ඇහිල්ලා සාක්ෂි දෙන්න සූදානම් වෙලා ඉන්න. ඒක තමයි මං කිව්වේ මේකත් හොඳයි කියන එක. දැන් මේක මේක පැවතුත් වලින් අපි කියන්නේ නැහැ ජාත්‍යන්තර කමිටුවක් පරීක්ෂණයක් අවශ්‍ය නැtei කියලා කියන්නේ. ඒක අවශ්‍ය කියන්නේ නැහැ. අපි කියන්නේ මේක අවශ්‍යමයි කියන එක. ඔව්. ඒක අවශ්‍ය මේකත් එහෙම යච්ඡාවේ ප්‍රශ්නයක් නැහැ. නමුත් අරකට උනේ ජාත්‍යන්තර පරීක්ෂණයක් ඍජු වශයෙන් දෙන්න බැහැ නම් ජාත්‍යන්තර නිරීක්ෂණයන්ගේ අධීක්ෂණය යටතේ ලංකාවේ හරි පරීක්ෂණයක් අවශ්‍ය වෙනවා. අනිවාර්යයෙන්. ඔව්. ඉතින් මෙන්න මේ ඒකකින් තමයි දැන් ඔබ අර ඒකකින් තමයි අපි කිව්වේ මෙතන මේ කමිටුව දාන එක හොඳයි. එතකොට තවත් ඇහිලා මේ විදිහට සාක්ෂි දෙයි. අනිත් එක තමයි දැන් ඔබ ඇහුව පළවෙනි ප්‍රශ්නේ තමයි මේ පරීක්ෂ මේ සිද්ධියට සම්බන්ධ සීලු දෙනා අත්අඩංගුවටගෙන දැන් ඉවරද කියන්නේ. නමුත් එහෙම දෙයක් වෙලා නැහැ. එහෙම තාම නැහැ. එහෙම කියන්න බෑ අපිට. මොකද දැන් ඔබට ඔබට මා මේ මගේ අතේ තව තියෙන මේ ප්‍රහස් පුලිත් වාර්තාවක් මේ ලේඛනයක් තියෙනවා. මේකේ තියෙනවා මම හිතන්නේ පිටු 22ක් තියෙනවා. ඉතින් මේ පිටු 22ක් තියෙනවා. මේ පිටු 22ේම මම මේ කියවා බොහෝ දේවල් මේක කියවන්න ගියොත් ඔබට මේ මේක ටෙලිනාට්‍යයක් වගේ ඇත්තටම. ඇත්තටම මේ 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 පිටු දෙකේ තියෙන විස්තරාත්මක කතාව කරන්න පුළුවන් නම් වෙනම වැඩසටහනකින් සහරාන් බැන්දේ කොතනද විවාහ වුණේ කොතනද එතන ඉඳන් සහරාන් බෝම්බ ප්‍රහාරය එල්ල කරපු මොහොත දක්වා සියලුම විස්තර තියෙනවා. එකින් එක තියෙනවා. මේ වார்த்தාව තුල සේරම තියෙනවා. එතකොට මේකේ පැහැදිලිවම තියෙනවා ඔබ කිව්වා ආකාරයට මේ ඔය සහරාන් ඉස්සල්ලාම නැවතිලා හිටියේ. දැන් මේකේ තවත් මම ඔබට වார்த்தාවක් පෙන්වනනම් මේ මගේ අතේ තියෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තවත් රහස් වார்த்தාවක් තියෙනවා. මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිකුත් කළ වார்த்தා. දැන් මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රහස් පොලිසිය මේ වார்த்தාව නිකුත් කළා තියෙන්නේ 2019 3 වෙනි මාසේ 16 වෙනිදා. ඒ කියන්නේ පාස්කු බෝම්බ ප්‍රහාරය එල්ලවීමටත් මාසයකට වඩා එහා පැත්තට. දැන් මේ පරීක්ෂණ වார்த்தාවේ ඉතාම පැහැදිලිව කියා තියෙනවා මොහොමඩ් කාෂින් මොහොමඩ් සහරා අංක දෙකෙන් ඇලිරක් එක මොහිදින් ජුම්මා මස්ජික් පාර කාර්තං කුඩිය 3 කියලා දාලා තියෙනවා. ඊට පස්සේ තවත් ඇඩ්‍රස් එකක් තියෙනවා අංක 64 ඇලිරක් එක මාරා පල්ලිය පාර කාර්තං කුඩිය 6 කියලා. තවත් ඇඩ්‍රස් එකක් තියෙනවා අංක 382 ඇලිරක් 3 කැකුණ ගොල්ල නාරංවල කියලා. ඒ බිරිඳගේ ඇඩ්‍රස් එක වෙන්න ඕනේ. ඉතින් මේ මේ ලිපිය තුලින් පවා ප්‍රකාශ කරලා තියෙනවා මේ සහරාන් පිළිබඳ පුජ්‍යලයක් ඉන්නවා ඔහුව අත්අඩංගුවට ගත යුතුයි කියලා. ඒ කියන්නේ බෝම්බ පහර එල්ලෙන්නේ ඉස්සලා මේ වර්තාව. හරි. ඊට අමතරව මගේ ළඟ තියෙන තවත් වார்த்தාවක්. ඒ මේ මේ වார்த்தාව දිනන මේක කොළඹ තත්ත්වවාදී විමර්ශන කාර්යාංශයේ සතු වார்த்தාවක්. මේ තියෙන තත්ත්වවාදී විමර්ශන කාර්යාංශය. මේ රහසිගතයි කියලා ගහලා මේ රහස් වார்த்தාවක් මේ තියෙන්නේ. මේක පැහැදිලිව ඕන්න මං අල්ලලා පෙන්නනම් ඔබට මේක පැහැදිලිවම තියෙනවා. ඉතින් දැන් මේ වார்த்தාවෙනුත් කියනවා මොහොමඩ් කාෂිම් මොහොමඩ් සහරාන්. එතකොට ඒකේ පවා තියෙනවා මේ සහරාන් කියන පුද්ගලයා මේක මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. ඒකත් මම ඔබට ප්‍රකාශ කරන්න. මේකේ තියෙනවා ISIS සංවිධානයේට පක්ෂපාතී ඡායාරූප හා වීඩියෝ පට අන්තර්ජාලයට උදාහරණමින් අන්තර්ජාලය හරහා තොරතුරු හා අදහස් පවා මේ පුද්ගලයා හුවමාරු කරගෙන ඉන්නවා කියලා හුවමාරු කරනවා කියලා වෙනත් කණ්ඩායම් සමග. ඒකත් මේකේ තියෙනවා පැහැදිලිවම උඩි මේ මේ තියෙන්නේ ඒ ටික දැක්ක. ඉතින් මේකිනුත් පැහැදිලිව මේක නිකුත් කළා තින්නේ 2019 3 මාසේ මේක නිකුත් කරලා තියෙනවා. මෙතන දිනේ පොඩ්ඩක් පේන්නේ නැහැ හරියට. මෙතන මැකිලා වගේ තියෙන්නේ. ඉතින් මේ වාර්තා දෙකේ මේ කියන්නේ රහස් පොලිස් වාර්තාව ඒ වගේම කොළඹ තස්තවාදී විමර්ශන කාර්යාංශي වාර්තාව. දැන් මේ දෙකෙන්ම කොහේදලිය පෙන්නවනවා බෝම්බ මේ බෝම්බ පහරක් එල්ලවෙන්න පෙර. මේ දෙකනුත් කියන්නේ මොකද්ද? සහරාන් කියලා පුද්ගලයෙක් හිටියා රහස් පොලිසිය සහ කොළඹ තස්තවාදී විමර්ශන කාර්යාංශය
ඔහුගේ අත්අඩංගුවට ගැනීම සඳහා රහසිගත මෙවුමක සිටියා කියන එක තමයි මේනුත් අපිට පැහැදිලි වෙන්නේ. ඉතින් ඒක තමයි දැන් අපිට ගැටලුවක් ඇති වෙන්නේ මෙච්චර තොරතුරු තිබිලා මෙච්චර පරීක්ෂණ කටයුතු වලින් කරුණු කාරණා අනාවරණයක් ඇයි මේ පුජ්‍යලයා අත්අඩංගුවට ගන්න බැරුව? ප්‍රශ්නේ දැන් ඒකේ දැන් මේ වාර්තා මගේ අතේ තියෙන වාර්තා මේ කියවද්දී මේ පැහැදිලි වාර්තාවක් මේක මගේ වාර්තාවක් නෙමෙයි මේක රහස් පොලිසිය වාර්තාවක් මේ වාර්තාවේ තියෙනවා මේකේ ඉතාමත් වැදගත් කරුණු ටිකක් තියෙනවා මේ කරුණු ටික මම සම්පූර්ණ කියන්න බෑ මම තනින් තනින් කියවන්නම් ඔබට මේ වාර්තාවේ තියෙන කරුණු කාරණා ඉස්මතු කරලා බලනකොට මේ රහස් පොලිසිය එහෙමනම් රජයේ බුද්ධිංශ මොනතරම් පරීක්ෂණ කරාද කියලා කිව්වොත් කියනවා නම් මේ පුද්ගලයා ඉඳලා තියෙන්නේ කොළඹ තහරාන් ඇතුළු කල්ලිය ඉඳලා තියෙන්නේ කොළඹ ලිබර්ටි පාසා ගොඩනැගිල්ලේ ලිබර්ටි ප්ලාසා එකේ ඔව් මේකේ පැහැදිලිවම තියෙනවා මේ තින් ආ මෙන් මේකේ තියෙනවා මේ මෙන්න මම ඔබට කියන්න ලිබර්ටි පාසා ගොඩනැගිල්ලේ පස්වෙනි තට්ටුවේ කාමර 3ක් කුලියට අරගෙන තියෙනවා හරි කාමර 3ක් කුලියට අරන් තිනවා ඒකේ ගොමෙ තියෙන 140,000කට තමයි අරන් තිනි මාස දෙකක කුලියට අරන් තිනවා මේ ඒක පැහැදිලිවම සඳහන් වෙනවා හරි එතන ලිබර්ටි පාසා ගොඩනැගිල්ල කියන්නේ මහදුර නෙමෙයි කොළඹ නගර මැද කිප්පුව තියෙන එකක් නෙදී අනිවාර්යයෙන්ම ඔව් මේ අපේ වාර්තා නෙමෙයි මම මේ කියවන්නේ රහස් පොලිස් වාර්තා හරි මේ රහස් පොලිසිය මම ගත්ත වාර්තා මේ තියෙන්නේ එතකොට මේ වාර්තාවල පැහැදිලිව තියෙනවා මේ පුද්ගලයා කොළඹ හිටියා කියන එක. මේ විතරක් නෙමෙයි මේකේ දින දාලා තිනවා 2019 අප්‍රේල් මාසේ 7 වෙනිදා 2019 අප්‍රේල් මාස 10 වෙනිදා. දැන් මෙන්න මේ දවස්වල කොළඹ පානදුර ඔය කියන මීගමුව මාබෝල මෙන්න මේ ප්‍රදේශවල වෑන් එකකින් නිරතුරුව මේගොල්ලෝ ගමන් බිම යවමින් මේ අන්තිම මොහොතේ අන්තිම ප්ලෑන සකස් කරලා තිනවා. अवसान प्रश्न वशेन मेक त्यागन मट अवश्यन मे बोम्ब बोम्ब निपदीनो मे कट्टी කවුරුත් මේවා එතකොට මේ බෝම්බ සම්බන්ධයෙන් අපිට මේ පරීක්ෂණ කළ මේ බෝම්බවට උදව් කරපේ කවුද මේ බෝම්බ නිෂ්පාදනය කරන දායකත්වය දුන්නේ කවුද බෝම්බ හදපු කට්ටියත් ඒක පුපුරව ගත්ත කට්ටියත් ඔක්කොම ඉවරයිද කියන එක තාම හරි විදිහට මේ ප්‍රශ්නේ निराකරණය වෙලා නැහැ නෑ මෙතනදී පැහැදිලිවම තියෙන මහත්මයක් එක කවුණක් කියන්න ඕනේ මේ මේ සිද්ධියට සම්බන්ධ සියලු දෙනා මැරිලා නැහැ හා හා පැහැදිලි ඒක පැහැදිලි. මොකද මේ සිද්ධියේ මැරුනේ ඔය සහරාන් ඇතුළු ඒ කණ්ඩායමේ 7 දෙනෙක් වගේ කණ්ඩායමක් නේ මැරුනේ උතන්දි. නමුත් මේකේ තව විශාල පිරිසක් ඉන්නවා. හැබැයි මේ විශාල පිරිසෙන් විශාල පිරිසක් අත්අඩංගුවේ පස්සු වෙන්නේ මේ වන විට. හැබැයි අර ඔබත් මමත් පෙර ප්‍රකාශ කර මහ මොළ කරුවෝ කීප දෙනා තමයි තාම නිදැල්ලි ඉන්නේ. හරි. ඉහළ ඉස්තර ඒ කියන්නේ මේ ප්‍රහාරයේ මෙහෙවපු කණ්ඩායමක් ඉන්නවනේ දැන් ওই සුරේෂ් සැලේලාට චෝදනා එල්ල වෙනෝ ඒ වගේ කණ්ඩායමක් ඉන්නවනේ ඔව් ඉතින් අන්නේ කණ්ඩායමත් ඉන්නවා සමාජය තුල හරි ඒ වගේම තමයි ඔබට මා මේ රාස් පොලිස් වාර්තාවේ තවත් ඉතා වැදගත් කරුණක් තියෙන ඔබගේ අවධානයට යොමු කරන්න පුළුවන් මේ මීගමුව මීගමුව නවරෝක හොස්පිටල් එක ළඟින් ළමයි තිබෙනවලු කාපට් කරපු පොඩි පාරක් අන්නේ පාරේ ඇතුළට ගිහිල්ලා ඒ එතන ගයක් කුලියට අරගෙන ඉඳලා තිනෝ මේගොල්ලෝ දවස් 12ක් සහරල්ලා සහරාන් ඉඳලා තිනෝ සාරා ඉඳලා තිනවා එතකොට ওই මියගිය මේ අනිස් සෙට් එකේ හස්තුන් ඉඳලා තිනෝ අසාතු ඉඳලා තිනෝ අබුතාරික් අබුබාරා මෙන්න මේ විදිහට නම් වලින් හදාගෙන විශාල පිරිසක් ඉඳලා තියෙනවා. ඒ වගේම සහරාන්ගේ බිරිඳ ඉඳලා තියෙනවා. ඈ සහරා ජෙස්මින් ඉඳලා තියෙනවා. ඉතින් මේ විදිහට මේ සියලු දෙනා ඉඳලා තියෙන්නේ මීගමුව නවලෝක හොස්පිටල් එකට ආසන්නයේ තියෙන කාපට් කරපු පොඩි පාරක්. ඒ පාරෙන් ඇතුළට ගියාට පස්සේ ලොකු ගේට්ටු දාපු ගයක් තියලා තියෙන තට්ටු දෙකේ අන්නේ ගෙදර තමයි අරගෙන කුලියට ඉඳලා තියෙන්නේ. ඒ ගේ බාරව ඉඳලා තියෙන්නේ අබු අබ්දුල්ලා කියන පුද්ගලයෙක්. අබු මුස්ලිම් අබු අබ්දුල්ලා කියලා පුජ්‍යලයක ඉඳලා තිනවා ඊගේ බාරව ඔහු තමයි ඉඳලා තින්නේ අන්නේ ගෙදර. ඉතින් ඒ ගෙදර දවස් 12ක් හිටියා කියන්නේ නාදුනන පිරිසක් ඇහිලා මෙතෙක් මේ රට පුලා හොයන සහරහන් කොයිද කියලා හොයාගන්න බැරුණ මෙතෙක් දවස් 12ක් මේ ගෙදර හිටින්නේ. ඔව්. දැන් දැන් එක දවසක් දෙකක් හිටියනම් අපිට කියන්න පුළුවන් ඇහිලා ගියාද. දවස් 12ක් ඉඳලා තිනවා.
හරි කොට්ට මෙට්ට දාගෙන ඒවා සේරම ගෙනල්ලා ඉඳලා තිනවා. ඒ ගෙදරට සීසී කැමරා ගෙනල්ලා තියාගෙන ඉඳලා තිනවා මේ දේවල් වලට. ඉතින් එහෙ එතන ඉඳලා ඊට පස්සේ එතන ඉඳන් තමයි ඔය කියන කොළඹ ලිබර්ටි ප්ලාසා ගොඩනැගිල්ලේ තැනට ඇහිලා තියෙන්නේ. එතන ඉඳන් තමයි හිරද. ඒ කියන්නේ මීගමුව ගෙදර ඉඳන් තමයි ওই ලිබර්ටි ප්ලාසා ගොඩනැගිල්ලේ තියෙන්නේ. ඔහුන් එතනට ඇහිලා තියෙන්නේ 2019 අප්‍රේල් මාසේ පළවෙනිදා ඇහිලා තියෙන්නේ. හරි ඒ කියන්නේ මේ ප්‍රහාරය එල්ල වෙන ඔන්න මෙන්න තව දින 21යි. හරි එතකොට ඇහිලා ලිබර්ටි පාසා ගොඩ නැගිල්ලේ ඉඳලා තියෙනවා. එතකොට එතන ඉඳලා එතනින් තමයි පානදුර ගෙදරට ගිහිල්ලා තියෙන්නේ. එතකොට පානදුරේ ගෙදරට ගිහිල්ලා අන්නේ පානදුරේ මේකින් අපි පානදුරේ ගෙදරකට ගියා. ඒ කියන්නේ ගෙදර එතනට ගිහිල්ලා තියෙන්නේ. එතකොට එතන රෑ 9ට එතනට ගිහිල්ලා තියෙන කණ්ඩායම. එතකොට එතනට ගිහිලි කරලා එතනට ගිහිල්ලා තියෙන්නේ 2019 4 වෙනි මාසේ 7 වෙනිදා. හරි මෙන්න මෙතන තමයි මේ කියන බෝම්බ සියල්ල සකස් කරලා තියෙන්නේ මේ පානදුරේ ගෙදර. ඔව්. හරි පානදුර පොලිසිය ළඟින් ඇතුළට ගිහිලා තියෙනවා. ඒ පානදුර ගාලුපාරේ ටිකක් දුර යනකොට පාලම හම්බ වෙලා තියෙනවා. ඒ පාලමෙන් ඇතුළට පොලිසිය හම්බ වෙලා තියෙනවා. පොලිසියෙන් ළඟින් තියෙන ඇතුළට යන පාරේ තමයි ගිහිල්ලා තියෙන්නේ. හරි එතකොට මේ පානදුරේ ගියේ තමයි ඉඳලා තියෙන්නේ රිල්වාන් සහරාන් ඔය මැරිච්ච කණ්ඩායම. එතකොට සහරා එතකොට සහරාන්ගේ බිරිඳ දරුව මුළු අම්මලා තාත්තලා ওই සයිදුමරු මැරිච්ච සෙට් එක මුළු සේරම ඔතන ඉඳලා තියෙනවා. දැන් ඔන්න ඔතන ඉඳලා තමයි ওই බෝම්බ ටික සේරම සකස් කරලා මෙව කරලා තියෙන්නේ. ඊට පස්සේ ඔතන ඉඳන් තමයි මෙන්න මෙතන තව හොඳ දෙයක් තියෙනවා. ඔතන ඉඳන් තමයි ඊට පස්සේ සහරාන්ගේ බිරිඳ ඇතුළු පිරිසව 2019 4 වෙනි මාසේ 19 වෙනිදා තමයි අම්පාරට පිටත් කරලා යවලා තියෙන්නේ. ඒ යවලා ඊට දින දෙකකට පස්සේ තමයි ওই සහරාන් කල්ලිය ඔතනට ඇවිල්ලා බෝම්බ ටික පුපුරවා ගත්තේ. බෝම්බ ටික පුපුරවා තමයි කතන්දරේ. ඔව්. ඒ එතම ඒ වගේම ඔබ හැව ඔබගේ අර මේ ඔබ තවත් දෙයක් ඔබට කියන මේගොල්ලෝ මේ මාබෝලේ ප්‍රේවත්තල මාබෝලේ නිවසක් අරන් තිනවා. දැන් අර ඔබට මා ප්‍රේර ප්‍රකාශ කරානේ මේ සරත් වීරසේකර හිටපු මහජන ආරක්ෂක ඇමතිවරයා ප්‍රකාශ කරා කියලා මේ සහරාන් කල්ලියේ මහමොලකරු නව්පර් මෞලානා කියලා. දැන් මෙන්න මේ නව්පර් මෞලානා කියන පුද්ගලයා වත්තල මාබෝල පාරේ නිවසක් කුලියට අරගෙන ඉඳලා තියෙනවා. හරි ඒ ඒ ඒ නිවසේ ඉඳලා තියෙනවා. තව නව්පර් මවුලයා ගෙදර ඉඳිනවා. අබිනාජා කියලා කෙනෙකුත් ඉඳලා තියෙනවා. ඒ වගේම ඒ ගෙදර ගෑනුවෙක් කෙනෙක් ඉඳලා තියෙනවා ලතීෆා කියලා. හරි මෙන්න මේ ලතීෆා කියලා. ඉතින් මෙන්න මේ විදිහ එතන තමයි එක තැනක් ඔය කටුවා පිටියේ බෝම්බ ප්‍රහාරය සමහර විට ඔතන ඉඳන් සැලසුම් කරන්න ඇති කියලා විශ්වාස කරනවා. හරි කටුවා පිටිය ඔතන තමයි කියලා. එතකොට ඔතන තමයි. දැන් ඔතන ඉන්න ගාම හැබැයි ඔතන ওই මේ ආගම පිළිබඳව දේශන පවත්වන්නත් එක කාමරයක් වෙන් කරගෙන ඉඳලා තියෙනවා. ඔය කාණ්ඩය ඇතුළේ. ඒ එතනට වෑන් එකකින් නිරතුරු ඔය දැන් මම කිව්වනේ අර මීගමුවේ ගියක් දවස් 12 කුලියට අරගෙන හිටියා කියලා. අන්නේ කුලියට හිටපු ගෙදර සිට රතුපාට කාර් එකකින් සහරාන්ගේ පුතාව නිරතුරුව මාබෝලේ ගෙදරට ගෙනිලා තියෙනවා. ගෙනිලා තියෙන්නේ මොකටද? ආගම පිළිබඳව දේශනා දෙන තැනට ගෙනිලා තියෙන්නේ. ඒ තැනට. එතන ඉඳලා තියෙන ඔය නව්ෆර් මෞලානා කියන පුජ්‍යලයා තමයි. අනිත් පැත්ත තමයි දැන් ඔබට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. දැන් මීගමුවේ හෝ ඔය වත්තල මාබෝලේ නිවසට මේගොල්ලෝ කොහෙන්ද එතනට ආවේ කියන එක. දැන් මම එතනට ඒකත් ඔබට ප්‍රකාශ කරන්න. දැන් මේගොල්ලෝ මුලින් ඉඳලා තියෙන්නේ සහරාන්ගේ බිරිඳ පදිංචි වල ඉන්නේ නාරංවල කැකුණුගොල්ල අංක 382 ඇලිරක් තුනදරන ස්ථානයේ. රයි මෙන්න මෙතන හොඳ දෙයක් තිබෙන ඔබගේ අවධානයට ලක් කරන්න ඕනේ. එතන ඉතාම වැදගත් කියලා මට හිතෙනවා. දැන් මෙන්න මෙතන බලන්න මේ 2019 දෙවෙනි මාසේ 19 වෙනිදා 2019 දෙවෙනි මාසේ 19 වෙනිදා ජීප් එකකින් කොළඹ ඉඳලා රහස් පොලිසිය නිලධාරීන් පිරිසක් රහස් පොලිසිය 8 දෙනෙක් ඔය කියන සහරාල්ලගේ ගෙදරට ගිහිල්ලා තියෙනවා. හරි ගෙදරට ගිහිල්ලා සහරාන් පිළිබඳ විමසීමක් කරලා තියෙනවා. හරි එතකොට සහරාන්ගේ බිරිඳ ඉඳලා තියෙනවා. එතකොට සහරාන්ගේ එතකොට කියලා දිනු සහරාන් කොහෙද ඉන්නවද කියලා අපි දන්නේ නැහැ. එයා අපිට කතා කරන්නේ නැහැ කියලා ඉවරලා කිලි. එතකොට රහස් පොලිසිය එතන ඉඳන් ඊට පස්සේ ගිහිල්ලා යන්න. දැන් මෙන්න මෙතන තව දෙයක් තිබෙනවා ඔබට මේ ප්‍රකාශ කරන්න. ඊට පස්සේ මෙන්න මෙහෙම දෙයක්ත් තියෙනවා. ඊට පස්සේ ওই සහරාන් ඔය ගෙදර හිටිද්දි රහස් පොලිසියෙන් මේ රහස් පොලිසියට තොරතුරක් ලැබිලා තිනවා සහරාන් ඔය ගෙදර සහරාන් නෙමෙයි සාරා ජෙස්මින් ඉන්නවා කියලා. හරි සාරා ජෙස්මින් ඉන්නවා කියලා ඔය ගෙදර ඉන්නවා කියලා. දැන් ඒකේ තියෙනවා
මෙන්න මෙහෙම තියෙනවා. සහරාන්ගේ බිරිඳගේ අයියා කෙනෙක් ඉන්නවා අන්සාර් කියලා. හරි. ඒ අන්සාර්ව පොලිසිය මගින් අත්අඩංගුවටගෙන තියෙනවා රහස් පොලිසිය මගින්. ඒ කියන්නේ මේ ප්‍රහාරය එල්ල වෙන්න බොහෝ දිනකට පෙර. හරි. අත්තරංගොට ගත්තට පස්සේ සහරාන් මෙන්න මෙහෙම කියලා තිනු සහරාන්ගේ අයියා. ඒ සහරාන් සාරයි සන්තුසුයි අපේ ගෙදර ඉන්නවා. සාරයි සන්තුසුයි අපේ ගෙදර ඉන්නවා. සාරයි සන්තුසුයි පෙරෝසයි අපේ ගෙදර ඉන්නවා. ඒ කියන්නේ මේ ප්‍රහාරය එල්ල වෙන්න පිට මේ ওই සාරා ජෙස්මින් කියලා දැන් අතුරුදහන් කියලා හොයනවානේ කාණ්ඩෙම. එතකොට මේ තැනැත්තිය ඔය රහස් පොලිසියෙන් ඔය අන්සාර් කියන පුජ්‍යලයා වත්තඩංගුවට කියන මාවනැල්ල පොලිසියට ගෙනිලා තිනවා ප්‍රශ්න කරන්න. එතකොට ඔහු කියලා තිනවා අපේ ගෙදර පිටිපැත්තේ කාමරේ සාරත් මේ වෙනකොට ඉන්නවා කියලා තිනවා. ඒ කියන්නේ මොන කාලේ වෙනකොටද කියලා තියෙන්නේ? ඒක පාස්කු පහරෙන් පස්සේ. නෑ 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 පාස්කු පහරේ එල්ල වෙන්නේ ඉස්සල්ලා. හරි 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 හරි. හා පාස්කු පහරේ. හා හා. දැන් මේ වார்த்தාව මම මේ කියවන්නේ මේ මේ සම්පූර්ණ මේකේ තියෙනද කියලා. රයිට් ඕ. දැන් මේ වார்த்தාව. ඕ ඕ ඕ. හරි. දැන් සාරා ඒ ගෙදර ඉන්නවා කියලා CID එකට අන්සාර් කීමක් සමද සාරාගේ කණ්ඩායමත් ඊට පස්සේ පොඩි බියගතියක් ඇති වුණා මෙතන යම් කිසි මට්ටමකින් දැන් ඉස්සරහදී රහස් පොලිසිය පැමිණේ කියලා. ඊට පස්සේ මොකද කරේ සාරා ජෙස්මිනුයි එතකොට සහරාන්ගේ බිරිඳයි එතන හිටියා තව පෙරෝසා කියලා කියනකෝ මේගොල්ලෝ සියලු දෙනාම 2019 පෙබරවාරි මාසේ 20 වෙනිදා එතනින් පිටත් වුණා කොළඹ බලා පැමිණීම සඳහා. ඔහුන් පැමිණියේ ඔහුන් එතනට පැමිණලා තිනු තුවාන් කියලා පුද්ගලයෙක්ගේ ත්‍රිවිල් එකකින් පළේම කුරුණෑගල සෙත් සෙවන චැනල් සෙන්ටර් එකක් තිනෝ වෛද්‍ය දර්ශනද සිල්වාගේ කියලා. අන්නේ දර්ශනද සිල්වාගේ සෙන්ටර් එකට පැමිණෙන විස තමයි ගෙදර ඉඳලා ඒගොල්ලෝ එතනට පැමිණලා තිනෝ. ඊට පස්සේ එතනට පැමුණාට පස්සේ එතනට ඇහිලා තිනෝ සහරාන්ගේ වෙනත් ගෝලියෝ දෙන්නෙක් විසින්. ඒ කියන්නේ එතන සන්තුස් අබුබාරා අබුතාරි මෙන්න මේ වගේ ඒ වගේම අබුල් බාරා මෙන්න මේ වගේ කියන පුද්ගලෝ කීප දෙනෙක් වාහනයකින් ඇහිලා තිනෝ රතුපාට කාර්යයකින් ඇහිලා ඉවරලා මේ පිරිස ඒ වාහනයට දාගෙන තිනෝ වාහනයකින් ඇහිලා තිනෝ වාහනයට දාගෙන තිනෝ දාගෙන ඒගොල්ලංග සේරම අරගෙන ඇහිලා තිනෝ අරමා පෙර ප්‍රකාශ කර මීගමුව අර මේ නවලෝක හොස්පිටල් එකට දවස් 12ක් හිටියේ කිව්ව තැන අන්නේ තැනට ඇහිලා තින්නේ ඒ වෙලාවේ තමයි. ඉතින් එතනට ඒ විදිහට තමයි ඇහිලා ඉඳලා ඉවරලා ඊට පස්සේ කොළඹට ඇහිලා ලිබර්ටි පාසායක ඉඳලා එතනින් පානදුරේට ගිහිල්ලා ඊට පස්සේ බෝම්බ පිපිරීමට දවස් 2කට පෙර 19 වෙනිදා ඔය කියන සයිදුමරු කියන අම්පාරි පැනට ගිහිල්ලා තමයි බෝම්බ පුරාගෙන ওই පිරිස ওই විනාශය සිද්ධ කරගත්තේ. ඉතින් අපිට මේකෙන් පැහැදිලි වෙන්න පෙන්නුම් කරනවා මෙතනදී ඔබට ඉතා වැදගත් කරුණක් මම තව මෙතනදී කියන්නම්. දැන් මේකේ අපි කවුරුත් කියනවානේ මේ සහරාන් මැරුණට සහරාන්ගේ මේ සාරා මැරුණා කියලා කියනවානේ දැන් පහුගිය 3 වෙනි DNA එකේ පරීක්ෂණයේ කිව්වනේ. දැන් මේකට මෙන්න හොඳ සාක්ෂියක් මෙන්න මෙතන තියෙනවා. හරි මේ මෙතන මම පෙන්නන්නම් මේක හොඳ සාක්ෂියක් මේක මගේ එකක් නෙමෙයි මේක රහස් පොලිස් වාර්තාව මේ රහස් පොලිස් වාර්තාවට තියෙනවා මේ සයිදු මරු බෝම්බ පිපිරියේ මියගිය අයගේ ලේඛනය තියෙනවා මෙතන නම් ටික මෙතන මෙන්න මෙහෙම තියෙනවා මේ මේ මෙතන හිටපු කණ්ඩායම හරි මෙතන මේ පිපුරුණා සහරාන්ගේ තාත්තා කාසි සහරාන්ගේ අම්මා සිත්ති උම්මා රිල්වාන් එයාගේ නෝනා පාතිමා නෆ්නා එයාගේ දුව මිප්‍රා පුතා සයිඩ් සහරාන්ගේ අනිත් මල්ලි සෙයිනි සෙයිනිගේ නෝනා වන පාතිමා අප්‍රින් සෙයිනිගේ දුව හමායා පුතා උමාරේ සහරාන්ගේ බාලනන්ගේ හිදායා හිදායාගේ පුරුෂයා රිසාත් ඔවුන්ගේ දුව රුදෙයියා කාර්තං කුඩිවල පදිංචි නියාස් සාරා පෙරෝසා දැන් මෙන්න මේ කණ්ඩායම තමයි එතන ඉඳලා තියෙන්නේ. ඊට අමතරව වාසිත් කියන්නේ සහරාන්ගේ පුතා. හරි. එතකොට සහරාන්ගේ දුව රුදයියා සහ සහරාන්ගේ බිරිඳ. එතකොට මෙන්න මේ කණ්ඩායම තමයි ඔතන ඉඳලා තියෙන්නේ. එතකොට මෙතන හිටපු කණ්ඩායමෙන් මෙතන පැහැදිලි මේ මේ අංක ටික හරියට බලනකොට මෙතන ඉඳලා තිනෝ මෙතන ඉඳලා තින අයගෙන් 16 දෙනෙක් තමයි මැරිලා තියෙන්නේ. ආ මෙතන ඉන්න 16 දෙනෙක් මැරිලා තිනෝ දිවි බේරාගෙන තින්නේ කවුද එතකොට 3 දෙනෙක් දිවි බේරාගෙන තිනෝ ඒ 3 දෙනා තමයි සහරාන්ගේ බිරිඳ සාරා ජෙස්මින් සහරාන්ගේ දුව 3 දෙනා මේ තුන එතකොට ඒ 3 දෙනා හැරුණාට පස්සේ අනිත් 16 දෙනාගේ නන් ටික මෙතන තිනෝ
එතකොට ඔබටත් මටත් එතකොට පැහැදිලි වෙනවා ඇති. එතකොට 17 වෙනි කරුණ නැහැ. එතන 17 වෙනිය එහෙනම් සහරා වෙන්න ඕනේ. නමුත් 17ක් නැහැ. එතකොට 3 වෙනි DNA පරීක්ෂණයකින් මොනම හේතුවක් උඩවත් බොඩි 17ක් කියන එකක් එන්න විදියක් නැහැ. ඒ කියන්නේ සහරා ඒ කියන්නේ එතනින් අපිට පැහැදිලිව පෙන්නුම් කරනවා මේ රහස් පොලිස් වාර්තාවෙනුත් සාරා ජෙස්මින් ජීවතුන් අතර හිටියා කියන එක. ඒ කියන්නේ බෝම්බ පිපිරීමෙන් පසුව. පසුව. හරි? පසුව. හරි පසුව. ඉතින් මේ අපේ වාර්තා නෙමෙයි මේ රහස් පොලිස් වාර්තාව. ඔව්. එතකොට මේ රහස් පොලිස් වාර්තාවට පැහැදිලිව පෙන්නුම් කර මේ රහස් පොලිස් වාර්තාව නිකුත් කරලා තින්නේ බෝම්බ පිපිරලා සතියක් වගේ කෙටි කාලයක් තුල. එතකොට දැන් ඒ කෙටි කාලය තුළ ඒ රහස් වාර්තාව පිට වෙනකොට එතන සාරා ජෙස්මින් හිටියේ නැත්නම් සාරා ජෙස්මින් හෙවත් පුලිස්ත්‍රි මහින්දන් හිටියේ නැත්නම් එතකොට කොහොමද මේ DNA එකකින් මේ කට්ටිය මරුණ කියලා සනාථ කරන්නේ? ඒක තමයි එතන තියෙන ගැටලුව. එතන ගැටලුව කියන්නේ දැන් ඇත්තටම දැන් මේ රහස් පොලිසිය අධ්‍යක්ෂ ධූරය දරූ ශානිය අබේසේකරලා ඇතුළු ඒ කණ්ඩායම හිටිද්දී පැහැදිලිවම ඔවුන්ගේ DNA පරීක්ෂණ වලින් අනාවරණය වුණා සාරා ජෙස්මින් මැරිලා නැහැ කියලා. හරි. සාරා ජෙස්මින් මැරිලා නැහැ. එයා මේකෙන් වසන් වෙලා තියෙනවා කියන එක පැහැදිලිව අනාවරණය වුණා. මොකද ඒ DNA පරීක්ෂණ වල අනාවරණය වුණේ පුද්ගලයෝ 16 දෙනෙක්ගේ බොඩිස් විතරයි. හරි. ඊට පස්සේ දෙවෙනි පරීක්ෂණය කරා 2021 දී. ඒ දෙවෙනි පරීක්ෂණයකදී සනාථ වුණා සාරා ජෙස්මින් එතන නැහැ කියන එක. හැබැයි ඊට පස්සේ 3 වෙනි DNA පරීක්ෂණය කරා 2022 දී ඒකේ කියනවා සාරා ජෙස්මින් කියලා යව මැරිලා මෙතන කියලා. ඒක අපිට පිළිගන්න පුළුවන්ද? බෑනේ. මොකද හේතුව තමයි දැන් පරීක්ෂණ දෙකක් කළා ඒකේ නෑ. හැබැයි 3 වෙනි පරීක්ෂණයේදී හෙළිවෙනවා. එක පිළිගත හැකි දෙයක් නෙමෙයි. එතනින් අපිට ගම්ම වෙනවා සාරා ජෙස්මින් මැරුණේ නැහැ. ඒ සිද්ධියෙන් පස්සේ ඇය එක්ක කවුරු හරි අරගෙන ගියා. එක්ක නැත්නම් වෙනත් මොකක් හරි විපර්යාසයක් සිද්ධ වුණා. හරි. බොහෝ දුරට අපිට කියන්න පුළුවන් එකම දේ තමයි සාරා ජෙස්මින්ම එම අවස්ථාවේ එම සිද්ධිය මෙහෙවු පුද්ගලයන් විසින් ඇය ජීවතුන් අතර හිටින බව දැනගත්ත පස්සේ ඇයව එතනින් රැගෙන ගියා වෙනකොට. හරි. ඒක තමයි අපිට උපකල්පනය කරන්නේ. ඉතින් මම හිතන හැටියට බොහෝ දුරට ඇය ඉන්දියාවට ගියෙත් නැහැ. හරි. මම හිතන්නේ මම නිකන් අපිට නිශ්චිත වශයෙන් කියන්න අපහසුයි. හැබැයි මේ වන විට සහරා ජීවතුන් අතර සිටී කියන එක අපිට කියන්න අපහසුයි. මොකද මෙච්චර ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා තියෙද්දි සාරා ජෙස්මින් කවුරු හරි අත්අඩංගුවටගෙන ඔහු රහසිගතව සඳවා ඉන්නවා නම් මෙතෙක් කල් එයාව තියාගෙන ඉන්නේ නැහැ. එක්ක මරලා වාලන්නත් ඇති. ඔබට ගොඩක් තොරතුරු එද්දී ඕක විතරක් මිස් වෙන්න විදියක් නැහැ. අපි ඊළඟ වීඩියෝ එකේදී ඕක කතා කරන්න මම කියනවා. නෑ, ඒකට දෙන්නම් පිළිතුරක්. ඒක තමයි ඔබ ඒකට අපි පිළිතුරක් දෙමු. ඒකට ඒකයි අපි යම් කිසි තැනක නවත්තලා ඒක තියමු. ඒක ඉස්සරහදී අපි ඒ ටිකට දෙනවා. අබුහිත් ගැනත් අපි ඒ විදියට ඉදිරියට දෙමු. සාරා ජෙස්මින් කියන්නේ එයාට මොකද වුණේ කියලා අපිට ඉස්සරහදී කියන්න පුළුවන්. ඒකට දැම්ම අපිට කලබල වෙන්න ඕනේ නෑ. ඕ තොරතුරු අපේ ගාව සම්පූර්ණම තියෙනවා කියලා මම විශ්වාස කරනවා මේ ශ්‍රීලා ප්‍රියන්ත මහත්මයා ගාව. මොකද මම ගිහිල්ලිවල අර අර අරපු ලාච්චු ටික ඔක්කොම බලනකොට මේ ඕවල කරුණු නැති වෙන්න විදියක් නැහැ කියලා මම විශ්වාස කරනවා. එතකොට මේ ඒක අපි එහෙමම තියෙද්දි පාස්කු බහරේ දැන් මහ මොලකාරයන් තාම හම්බෙලා නැහැ. එතකොට දැන් සහරාල්ලා මේ පළවෙනි කොටස දෙවෙනි කොටස තුන්වෙනි කොටස කියලා ඒකට කිය මේක සැලසුම් කරන්න නැතිනේ. එතකොට දැන් දෙවෙනි කොටස සැලසුම් තියෙන මිනිස්සු එළියේ ඉන්නවා කියලා අපි විශ්වාස කරනවා. දෙවෙනි පැහැදිලිව මේ පළවෙනි කොටසේ ওই සහරාල්ලා මරාගෙන මරණු කල්ලිය දැන් එතනින් ඉවරයි. ඊට පස්සේ දෙවෙනි කොටසක් වශයෙන් හිටපු ওই කණ්ඩායම දැන් අත්අඩංගුවට පත් වෙලා තියෙනවා. හැබැයි මේකේ මේ ප්‍රහාරයේ මෙහෙවූ මහ මොලකරුව කීප දෙනෙක් ඉන්නවා. රයිට්. ඉතින් ඒ අයව තාම අත්අඩංගුවට අරගෙන නැහැ කියන එක තමයි අපේ උපකල්පනය. අත්අඩංගුවට අරගෙනත් නැහැ. ඒගොල්ලන්ගේ අත්අඩංගුවට ගන්න ආණ්ඩුවට හෝ පවතින ආරක්ෂක අංශවලට අවශ්‍යතාවයකුත් නැහැ. ඒ අයව අත්අඩංගුවට ගත්තොත් බොහෝ කරුණු අනාවරණය වෙන්න පුළුවන්. අන්නේකින් තමයි අත්අඩංගුවට ගන්න නැති කියලා අපි හිතේ. දැන් අපි දන්නෝ දැන් ඇත්තටම මෙවැනි ප්‍රහාරයක් වළක්වා ගැනීමට නොහැකි වූයේ කවුන්ද කියනත් බොහෝ ප්‍රශ්න තියෙනවානේ ඇත්තටම. දැන් ඒකටත් මම ඔබට යම් කිසි දෙයක් ප්‍රකාශ කරන්න කැමතියි. මොකද ඇත්තටම මම එතෙන්ට එන්න හැදුවේ මොකද මේ තරම් තොරතුරු හම්බෙලිවලා මේක ඇතුලේ මොකක් හරි ව්‍යාකූලතාවයක් තිබුණාද? මෙතෙන්ට ඇයි මේ ප්‍රශ්නෙට මේ විදිහට මේ කට්ටිය ඇල්මැන්නු ස්වභාවයක් ගත්තේ කියන එක ගත්තොත් එහෙම ඔබට මේ ප්‍රශ්නේ යොමු කරන්න තමයි මම හිතියේ.
ඔව් ඇත්තටම මෙහෙමයි ඉතින් අපිට දන්නවා අපිට මේ බුද්ධි අංශවල තොරතුරු ලැබීම තුළ දැන් උතන්දි අපිට මොන අඩුපාඩුකම් ප්‍රශ්න ගැටලු තිබුණත් අපි දැක්ක මුලින් මොනවා හරි කතන් මත රාජ්‍ය බුද්ධි අංශෙන් දැනුම් දීමන දුන්නානේ මේකේ ප්‍රහාරයක් එල්ල වෙනවා කියන කරුණ දැනුම් දුන්නානේ ඒකේ අඩුපාඩුකම් ප්‍රශ්න තිබෙන්න පුළුවන් ඒ ගැන අපි නැතේ කියන්නේ නැහැ ඒක හරියට දුන්නද නැද්ද කියන එක වෙනම කතන්දරයක් නමුත් මෙවැනි කණ්ඩායමක් මෙවැනි ප්‍රහාරයක් ඉදිරියේදී දියත් කරන්න සූදානම් වෙනවා කියන කරුණ දුන්නානේ ඇත්තටම පැහැදිලිවම ඉතින් දැන් ඒකම ලොකු දෙයක් राज्य बुद्धियां से नीलांश जयवर्धन एवं पोलिस पति एवं अवशेष खंडायाम मनोहरी मे मत गटुमक इदलतीन वगे हितेन दोपट නෑ නෑ මෙහෙමයි ඇත්තටම මත ගැටුමක් තිබුණා එකිනෙකා අතර ප්‍රශ්න තිබුණා මොකද ඒක මම පැහැදිලිව ඔබට ප්‍රකාශ කරන්න මොකද මමත් දැන් මමත් අවුරුදු ගාණක් තිස්සේ ආරක්ෂක අංශ ඉහළ නිලධාරීන් ආශ්‍රය කරනවා දැන් ওই ප්‍රහාරය එල්ල වෙන කාලෙත් මම පොලිස්පති පූජිත් ජයසුන්දර ඒ වගේම තවත් ආරක්ෂක අංශ ප්‍රධානී බොහොම කිට්ටුවෙන් ආශ්‍රය කර අපිට එකට කෑවා බිව්වා ගෙවල් දොරවල් වල ගියා ඉතින් අපි එහෙම අපි සුහද යාළුවෝ ඇත්තට මේක හින්දා ඒ ගනුදෙනු අපේ තිබුණා ඉතින් ඇත්තටම මේ ප්‍රහාරය එල්ල වෙන පෙරත් අපි දුටුව දෙයක් තමයි බොහෝ ආරක්ෂක නිලධාරීන් අතර සමගියක් තිබුණේ නැහැ. ඒක බෙසාන වශයෙන් බලපෑවා. මොකද මේ යහපාලන ආණ්ඩුවේ තිබුණු දේශපාලන බෙදීම පිළ බෙදීම දේශපාලන කල්ලිවාදය රනිල් සහ මෛත්‍රීතුල අතර තුන ගැටුම ඒ වගේම තමයි මෛත්‍රීපාල රනිල්ව ගගමැති ධූරයෙන් ඉවත් කළ මහින්දව පත් කිරීම දැන් මෙන්න මේ වගේ දේශපාලන කුණාටුවක් එක්ක ආරක්ෂක අංශ තුලත් අපැහැදිලි චිත්‍රයක් තුනක් ප්‍රශ්න සහගත තුනක් අපි කාටද මේවා කියන්නේ මොන ඒ වගේම තමයි මේ දේශපාලන කල්ලි කණ්ඩායම් වලට ඇතැම් ආරක්ෂක අංශ නිලධාරීන් බෙදී වෙන් වී හිටියා මේ විශාල වශයෙන් මේ ප්‍රහාරයට එල්ල වෙන වලක්වා නොගැනීමට හේතුව මම ඒකට තව උදාහරණයක් මොකද මේ පූජිත ජයසුන්දර තමයි ඒකට පොලිස්පති ධූරය හිටිය. ඔහු හොඳ මහත්මිය කිසිම ගැටලුවක් නැහැ. ඔහු මං හිතන හැටි පොලිස් දෙපාර්තමේන්තුවේ හිටු හොඳ මහත්මෙක්. මොකද ඔහු මේ දූෂණ වංචා වැඩ කරේ නැහැ. ඒවා කරන්නේ නැහැ. ඔහුගේ පරිපාලන ව්‍යුහයේ අඩුපාඩුකම් තිබුණා. ඒවා නැති කියන්නේ. ඒවා තුනින් තමයි මේ විදිහට දෙයක් ඇති වෙන්නත් හේතුව එක පැත්තකින්. නමුත් ඔහු හොඳ මහත්මෙක් වශයෙන් හොඳ මහත්මිය. මොකද පූජිත ජයසුන්දර සහ නිලන්ත ජයවර්ධන අතර ප්‍රශ්න තිබුණා. මොකද දෙන්න අතර අමනාපකම් තිබුණා. ඒ වගේම තමයි පූජිත ජයසුන්දර සහ රහස් පොලිසිය අතරත් විරසකයන් තිබුණා බොහෝ දුරට. මතු පිටින් පෙන්වෙ නැතු වුණාට මතු පිටින් දිස්සු නැතු වුණාට ඇතුලේ අර අලු යට ගිනි වගේ තමයි ඒව තිබුණේ. අනිත් පැත්තෙන් තමයි නිලන්ත ජයවර්ධන සහ තත්ත්වවාදී විමර්ශන කාර්යංශයේ අධ්‍යක්ෂ ධූරේ දරු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා අතර ප්‍රශ්න තිබුණා. බරපතල ගැටතුමා නාලක සිල්වා නිතරම උත්සාහ කරා නිලන්ත ජයවර්ධනව ওই තනතුරෙන් අයින් කළා රාජ්‍ය බුද්ධ්‍යාංශයේ ප්‍රධාන පුතු එයාට වාඩි වෙන අවශ්‍යතාවයක් තිබුණා. ඒවා පූජ්‍යලිකවම දන්නා නාලකම ඒක අපි කතා නාලක සිල්ලත් ඒවා කතා කරන වෙලාවට අපිට එළියට ඇහිලා තියෙනවා. ඒවා අපි දැකලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ ඒ වගේම තමයි පූජිත ජයසුන්දරට nemi පොලිස්පති ධූරය ලැබෙන්න මුලින් තිබුණේ. මොකද එන්කේ ඉලංගකෝන් විශ්‍රාම ගියාට පස්සේ එම පුටුවේ වාඩි වෙන්න හිටියේ එස්එම් වික්‍රමසිංහ. හරි එතකොට දෙවෙනියම වශයෙන් හිටියේ එස්එම් ඒ කියන්නේ මුලින් හිටියේ එන්කේ ඉලංකෝන් ඉලංකෝන්ගෙන් දෙවෙනිය හිටියේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණි නවරත්න. එතකොට ගාමිණි නවරත්නට පොලිස්පති ධූරේ වෙනස්තර දෙන්න බෑ මොකද ඔහු විශ්‍රාම යන තව දින 30ක් වගේ කෙටි කාලයක් තිබුණා. ඉතින් ඒකින්ද ඔහුට පොලිස්පති කාමේ ධූරියෙන් තැ ඊට පස්සේ තුන්වෙනියම වශයෙන් හිටියේ එතකොට කවුද එස්එම් වික්‍රමසිංහ. එතකොට එස්එම් වික්‍රමසිංහට පස්සෙන් තමයි පූජිත ජයසුන්දර හිටියේ. පූජිත ජයසුන්දර පිටිපැත්තෙන් තමයි වත්මන් පොලිස්පති චන්දන වික්‍රමරත්න හිටියේ. නමුත් අර එස්එම් වික්‍රමසිංහට නොදී පූජිතර දුන්නහින්ද පොලිස්පති ධූරය එස්එම් වික්‍රමසිංහත් එතන හිටිය අමනාපෙයි. හරි දැන් පූජිත ජයසුන්දර පොලිස්පති ධූරේ වැඩ බාර ගන්න දවසේවත් ආවේ නෑ එස්එම් වික්‍රමසිංහ ඒ උත්සවයට. ඔහු සිය පවුල සමග නුවර එළිය ගියා විනෝද චාරිකාව. ඒකටවත් ඉතින් එතන පවා අපිනු. ඉතින් මේ ඉතින් ඒහිඳ මේ කල්ලි බෙදීමේ එතනත් තිබුණා. හරි. එතකොට මේ තොරතුරු හොම අනිත් පැත්තෙන් තමයි පූජිත ජයසුන්දර රවි වෛද්‍යලංකාර සහ රාජ්‍ය මේ පොලිස් විශේෂ කාර්ය බලකාය ආඥාපති ලතීෆ් ජේෂ්ඨ පොලිස් අධිකාරී නියෝජ්‍ය පොලිස් අධිකාරී මෙන්න මේගොල්ලෝ අතරත් තිබුණ අමනාපකම් හිත හොඳ නැතිකම් තිබුණා. ඒ වගේම නාලක සිල්වා සහ රන්මල් කොඩිතුවක්කු අතර ප්‍රශ්න තිබුණා. හරි. ඉතින් අජිත් රෝහණ සහ පූජිතලා අතරත් යම් යම් ගැටලු තිබුණා. ඒ වගේම දේශබන්දු ලලිත් පත්තිනායක නන්දන මුණ සිංහලා
සහ ওই කණ්ඩායම අතර වෙනම ගෙනවා ගැට මෙන්න මේ වගේ පෙල් බෙදීම් එකිනෙකා අමනාපකම් ප්‍රශ්න දැන් මේවා විග්‍රහ කරලා එකින් එකට කියනකොත් පැය ගාණක් කියන්න පුළුවන් කෙනෙකුට ඉතින් මෙන්න මේවා මේ මේ බුද්ධ්‍යාංශ තොරතුරු නිවැරදි ආකාරයට ගලාගෙන යෑමට නොහැකි බාධාවක් වෙලා තිබුණා දැන් අපි හිතමු රාජ්‍ය බුද්ධ්‍යාංශයේ ওই කියන ආකාරයට ওই තොරතුරු දුන්නට පස්සේ ඒකේ ඇත්තද නැත්තද වෙනම කාරණයක් නමුත් තොරතුරක් දුන්නට පස්සේ අදාළ නිලධාරින් යම් කිසි විමර්ශනයක යෙදෙන්න එපා දැන් රාජ්‍ය බුද්ධ්‍යාංශයෙන් ඕක පොලිස්පතිවරයාට දුන්නා පොලිස්පතිවරයාට දුන්නා පොලිස්පතිවරයා ඒක තමන්ගේ ප්‍රධානියා වශයෙන් ගිහියේ එතකොට නන්දන මුනිසිගේ බස්නාහිර පළාත් බර ඔහුට දුන්නා ඔහුට මේ සම්බන්ධයෙන් එතකොට ඔහු ඊට පස්සේ අනිත්‍යයන්ට බෙදා හැරීම් කළා නමුත් ওই බෙදා හැරීම් කරලා මොකද කිව්වේ මේ සම්බන්ධයෙන් ප්‍රහාරයක් එල්ලවීම සම්බන්ධයෙන් තොරතුරක් තියෙනවා ඔක්ම ප්‍රදේශීය ආරක්ෂාව සම්බන්ධයෙන් සැටිකලිමත් වෙන්න කියලා දැම්මා එතකොට ලලිත් පතිනායකට දැම්මා එතකොට දේශබන්දු තෙන්නකෝන්ට යවුවා ඒ විදිහට හැමෝටම යවුවා නමුත් දේශබන්දු තෙන්නකෝන් මේ ප්‍රහාරය එල්ලවෙනකොට ඔහු නිවාඩු දාලා ඔහු මඩ කලපුවේ කියලා දුන්නා එතකොට ලලිත් පතිනායක හරියට වැඩේ කළා තිබුණේ නැහැ. ඔහුගේ යටතේ හිටපු නිලධාරීන් අන්තිම ප්‍රහාරයෙන් පස්සේ සංජීව බණ්ඩාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිය ඔහු ව්‍යාජ ලේඛන හදලා තුන මේ Tamanට මේ තොරතුරු පෙරදිනින් නොලබුණු විදියට. හරි. ඉතින් මෙන්න මේ විදියට ගැටලු. ඉතින් ඒකෙන් තමයි මේ අයගේ අතුරුතුන තනතුරු තානාන්තර දේශපාලන ගැටලු මේ හේතු කරන විශාල පරිපාලන අවුලක් පොලිස් දෙපාර්තමේන්තුවල ගෙවන උට ගැටලුවක් මතුවලා තියෙනවා. අන්න ඒක විශාල වශයෙන් බලපෑවා තොරතුරු ගාමිණී වෙනන මේ ප්‍රහාරේ වළක්වා නොගැනීමට එක් සාධකයක් සීළු සාධක නෙමෙයි එක් සාධකයක් ලෙස ඒකත් බලපෑවා කියන එක තමයි ප්‍රධාන මොකද මට ඒක නිශ්චිත වශයෙන් ප්‍රකාශ කරන්න පුළුවන් හැකියාවක් තියෙන්නේ මමත් ඒ සියලු දෙනා අතර ඒ අවස්ථාවේ බොහොම මාධ්‍යවේදී කිතවතෙක් වශයෙන් අපි ගණදෙනු කරා කටයුතු කරා එකට හිටියන මට ඒවා දැක්ක ඇස් දෙකෙන් දැක්ක ප්‍රායෝගිකව අත්විඳින්න සිද්ධ වුණා ඉතින් මම වුණා සමහරක් වෙලාවට පූජිත ජයසුන්දර පොලිස්පති නිල නිවසේදී ඔහුගේ ගෙදරදී මම අපි දෙන්න කන වෙලාවෙත් කියනවා මේ අපි දෙන්න සාමාන්‍ය ඉතින් මචං මුචං කියලා තමයි කතා කරන්නේ ඉතින් ඒ විදිහට කතා කරනවා මම කියන ඔයා මේ මේ දේවල් මේ මොකද්ද කරන්න කියලා ඒ සමහර දේවල් අපි බොහොම ගැටුම් සහගත අදහස් හුවමාරු වෙනවා ඉතින් අපි අතර නමුත් පොලිස්පතිවරයා එක පැත්තකට මන් දකින්න හිටියේ හරි අසරණ වෙලා හිටිය අතර පූජිත ජයසුන්දරත් හරි අසරණ මන මිනිහා කැමති වුණේ නැහැ කාගවත් මූණට බයින්න කැමති නැහැ මූණ බලලා දොසක් කියන්න කැමති නැහැ එහෙම දෙයක්වත් තුන ඇත්තර මෙතන. ඉතින් මේ සියලු දේවල් වලින් අන්තිමන පූජිත් ජයසුන්දර එක පැත්තකට මේ පාස්කු බෝම්බ පහරේ අනිවාර්ය නිවාඩු යන්න උනා. සිරගත වෙන්න සිද්ධ වුණා. ඉතින් ඒකත් මහා දුක්ඛිත තත්යක් ඇත්තර මේ වගේ දේවල් මෙහි විදිහට වෙන විට. අනිත් පැත්තෙන් ඉතින් පාස්කු බෝම්බ ප්‍රහාරයේ එල්ලවීම තුල 270කට දිවියාවි වුණා. 600කට අසරණ වුණා. එතන තුවාල බා. ඉතින් මේ මහා ඡේදවාචකයකට මූලික හේතුව තමයි මම කියන්නේ මේ සියලු ඡේදවාචකට මේ සියලු පිළිබෙදින් වලට මෙවැනි ව්‍යාකූල තත්යක් ඇතිවීමට මූලික එක් හේතුවක් තියෙනවා මේ මහත්මයා. ඒකට මුල් හේතුව තමයි රනිල් රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ මෛත්‍රීපාල සිරිසේන අතර තිබුණු දේශපාලන කුණාටුව මේකට ප්‍රබල සාධකයක් ලෙස බලපෑවා. ඒ දෙන්න හරියට සමගියෙන් ඉඳගෙන රටේ මේ ආරක්ෂක තත්ත්වයේ නිවැරදි ආකාරයට වටහාගෙන ක්‍රියා කරන මේ ප්‍රශ්නේ ඇති නොවෙන්න ඉඩ තිබුණා. හරි ඒ ඒ මොකද මෛත්‍රීපාල සිරිසේනට බොහෝ බලාපොරොත්තු ඇතුව තමයි මිනිස්සු පාලන බලය ලැබෙන්නේ අන්තිමට එයාට කරේ තමන්ගේ ඡන්ද බලයට තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදයට පයින් ගහලා අර හොරා කියපු හොර තක්කඩිය කියපු මේ මහින්ද රාජපක්ෂෝ ජනාධිපති අකමැති ධූරයට පත් කරා ඉතින් මේ 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 දේශපාලන කුණාටු මේකට බලපෑවා මේක මේ ඕපපාතිකව අපිට එකපාරටම එක තැනකට ගොනු කරලා ගහලා කුඩුපට්ටම් කරලා අරයා තමයි මේක කරේ ඒින්ද කියලා එහෙම කියන්න අපහසුයි මේ ලොකු චේන් එකක් මේ අත්ති තිනවා මේ සියලුම දේවල් අපි එකින් එක විග්‍රහ කරලා බලනකොට අපිට පැහැදිලි වෙනවා මේ දේශපාලන කුණාටුව මේ ප්‍රශ්නෙට මුල පෑවා ඒ දේශපාලන කුණාටුවෙන් ආයුතු ප්‍රයෝජන සහරාන් කල්ලිය සහ එහි මහමොළ කරුවන් විසින් ලබා ගත්තා හරි මොකද අපි ඔබට මම මීට පෙර දවසක් ප්‍රකාශ කරලා ඇති මේ දේශපාලන කුණාටුව කොයිතරම් ත්‍රීද්දු වෙලා තියෙනවද කියලා කිව්වොත් එවකට හිටපු ආරක්ෂක ඇමතිවරයා වශයෙන් එහෙම නැත්නම් රාජ්‍ය ආරක්ෂක ඇමතිවරයා නැත්නම් සේනා විධායකයා වරයා වශයෙන් මෛත්‍රීපාල සිරිසේන පොලිස්පතිවරයා වශයෙන් පූජිත ජයසුන්දරට ආරක්ෂක මණ්ඩලයට එන්න දුන්නේ නැහැ මාස පහක් හරි එතකොට එතකොට රාජ්‍ය ආරක්ෂක ඇමතිවරයා වශයෙන් එතකොට හිටිය රුවන් විජේවර්ධනට ඔහුට එන්න දුන්නේ නැහැ එතකොට අගමැතිවරයා වශයෙන් සිටි රනිල් වික්‍රමසිංහ ඔහුට එන්න දුන්නේ නැහැ. ඉතින් බලන්න අපි අගමැතිවයි රාජ්‍ය ආරක්ෂක ඇමතිවරය එදෙන්න පැත්තකින් තියමු. පොලිස්පතිවරයාටත් ආරක්ෂක මණ්ඩලයට එන්න දෙන්නේ නැත්නම් මොකක්ද එතන තියෙන්නේ? එතනම ප්‍රශ්නයක් නේද එතකොට?
මේ සියලු අපි මිනිහෙකුට චෝදනා එල්ල කරන්න පුළුවන් පූජිතාරම කරා මෙහෙම කරා නිලන්තාරම කරා මේ එහෙම නෙමෙයි අපි මේ සියල්ල පිළිබඳ එකින් එකට විග්‍රහ කරලා බලනකොට මේ තුන ලොකු ප්‍රශ්නයක් මතුවෙනවා මම කියන්නේ ඒක තමයි මේ සමස්ත සිද්ධියට මෛත්‍රීපාල සිරිසේන වග කියන්න ඕනේ රනිල් වික්‍රමසිංහත් වග කියන්න නැතු ඒ දෙන්නම එක හා සමාන වග කියන්න ඒ ඒ දෙන්නගේ දේශපාලන අවභාවිතාව දේශපාලන කුණාටුව මේ සියලු දේවල් ප්‍රහාර එල්ල වෙන්න මේ වගේ ප්‍රශ්න ඇති වෙන්න ප්‍රබල ලෙස බලපෑ ප්‍රධාන සාධකයක් ලෙස තමයි අපිට ප්‍රකාශ කරන්න තියෙන්නේ ඇත්තටම. ඔබට තේරෙන්නේ නැති මේ දැන් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ශ්‍රී ලාල් ප්‍රියන්ත මහත්මයා මේ ගෙනාපු කරුණු මේ ගෙන අපු කරුණු සියලුම දේ හරි විදියට විශ්ලේෂණය කරලා තමන් හරි විදියට මේකට ඇහුම්කන් දුන්නොත් එහෙම තේරෙන්න ඕනේ මේ රටේ මේ දේශපාලන අධිකාරිය මේ විදියට මේ කුණාටුව එක එක දේවල් හමනවා කියලා කියන්නේ අපේ රටේ නීති ආධිපත්‍ය සුරකින්න විදියක් නැතිකමක් තමයි පේන්න තියෙන. ඒක නිසා අපි ඔබට යෝජනා කරන්න මේ ක්‍රමවේදය වෙනස් කරන්න ඕන නම් අනිවාර්යයෙන්ම මේ රටේ පැහැදිලි දේශපාලන පිළිම අරුවක් කරන්න ඕනේ. ඒ තෙන්ද යන්න ඇරෙන්න අපිට මේ රට බේර ගන්න බෑ කියන එක ඔබ හොඳට මතක තියාගන්න. ඉතින් අපි මෙහෙමින් ස්තුතිවන්ත වෙනවා ශ්‍රී ලාල් ප්‍රියන්ත මහත්මයා අපිත් එක්ක සම්බන්ධ වීම සම්බන්ධයෙන්. ඒ වගේම ඔහුගේ චැනල් එක ඊතලය නිවුස් YouTube channel එක subscribe කරන්න ඒ වගේම bell icon එකක් ගහලා තියාගන්න ඔහු වීඩියෝ එකක් දානකොට ඔබේ ළඟට ගෙන්නව ගන්න බුලා ඒ වගේම පොඩ්ඩක් බලන්න share කරන්න. ඉතින් අපි මේ මේ කියන කරුණු කාරණා සියලුම ගේන්නේ මේවා සඳහන් කරන්නේ මේ දේවල් ඉතා වැදගත් නිසා. එහෙනම් ඔබට බොහොම ස්තුතියි මේ ශ්‍රී ලාල් ප්‍රියන්ත මහත්මයා. අයිබෝන්. 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 ජාතික උරුමය උදාරව බුද්ධිය ශක්තිය යොදවාදී උනුව ලැබුමයි උතුකම සිතට ගනිව් එඩිතර බිසම හේසර ගති යොදා සතුරන් පරදමු අත්දල් බැඳා නැගිටිව් අබිසම ඇති දැන් නිවසුවා හෙළදිව බබලමු එක් විසම පිරිදෙව් නැගිටිව් පිරිදෙව් රජිය ගොඩ නැගුමට පිරිදෙව් පූජිතයි නම ඔබේ මැනි ඔබේ හද ගැස්ම වෙමු ලක්මවගේ ශක්තිය